අම්පාර තිරුක්කෝවිල් පොලිසියේ නිලධාරීන් හතර දෙනෙකු වෙඩි තබා මරා සිය නිවසට ගිය පොලිස් සැරයන්වරයා මවට වැඳ T56 ගිනි අවි දෙකක්ද පතුරම් ගැබ් 19ක්ද සමග ඇතිමලේ පොලිසියට භාර වී ඇත. පසුව ඇතිමලේ පොලිසිය විසින් සැකකාර සැරයන්වරයා අම්පාර මූලස්ථාන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් ලබාගෙන අක්කරපත්තුව මහේස්ත්‍රාත් මොහොමඩ් හම්ෂා මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සිද්ධිය සැලවීමත් සමග අම්පාර කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතා සිද්ධිය නිරීක්ෂණය කර ඇති අතර සැකකාර සැරයන්වරයාගෙන් වෙඩි තැබීම සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ මම කරපු දේවල් තියෙනවා සර්, ගිහින් බලාගන්න පුළුවන් යන්නේය. සැකකාර සැරයන්වරයා ඔහු සිදු කළ වෙඩි තැබීම නිවැරදි බවට හැඟෙන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඉදිරියේ හැසිරී තිබේ. නිවාඩු ලබා නොදීම නිසා සැකකාර සැරයන්වරයා මෙම වෙඩි තැබීම කර ඇති බවට අනාවරණය වූවත් අම්පාර කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසුවේ මොහු නිවාඩු ලබාගෙන ගොස් ඉකුත් නොවැම්බර් මස 18 වැනිදා නැවත රාජකාරියට වාර්තා කළ අයෙකු බවත්ය. ඉන් අනතුරුව කිසිදු නිවාඩුවක් මොහු විසින් ඉල්ලා නොතිබුණු බවත් ඒ සඳහා ලිව් පේපර් එකක් හෝ දමා නැති බවත් කී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා නිවාඩු ඉල්ලීමක් සම්බන්ධයෙන් ඔහු පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කර නොතිබූ බවයි. එසේම ස්ථානාධිපතිවරයා සමග කිසිදු අමනාපයක් නොතිබූ බවද සැකකරු පවසා ඇත. මේ අතර සැරයන්වරයාගේ සේවය තහනම් කිරීමට කටයුතු කළ බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතා සඳහන් කළේය. ඉකුත් 24 වැනිදා රාත්‍රී 10:00 10:30 අතර මෙම වෙඩි තැබීම සිදු වී තිබුණි. තිරුක්කෝවිල් පොලිසියට අනියුක්ත සැරයන් දිනේෂ් රවින්ද කුමාර නැමැති මොහු පොලිස් ස්ථානයට පැමිණි ප්‍රධාන දොරටුවේ රාජකාරී කළ නිලධාරියාගේ T56 ගිනි අවිය උදුරාගෙන ඇත. පසුව එම ගිනි අවිය උපයෝගී කරගෙන පොලිස් ස්ථානය දෙසට වෙඩි තබා ඇති මොහු ඉන් අනතුරුව චෝදනාගාරය භාරව සිටි පොලිස් නිලධාරියාට වෙඩි තබා තිබේ. පසුව චෝදනාගාරයේ තිබූ තවත් T56 ගිනි අවියක් හා පතුරම් ගැබ් 19ක් පැහැරගෙන තිබේ. ඒ සමගම රාජකාරී කටයුත්තක් සඳහා බැහැරව ගොස් සිටි තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපති අරුණ ජගත් දෙහිගම ඇතුළු නිලධාරීන් ඒ අවස්ථාවේ පොලිසිය වෙත පැමිණෙමින් සිට ඇත. ඒ දුටු සැරයන්වරයා අති තිබූ T56 ගිනි අවියෙන් පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණි ජීප්‍රියටද වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. වෙඩි ප්‍රහාරයෙන් ස්ථානාධිපතිවරයා හා පොලිස් ජීප්‍රිය පැද වූ පොලිස් රියදුරාටද වෙඩි වැදී ඇති අතර රියදුරාට ජීප්‍රිය පාලනය කරගත නොහැකිව රථයේ ඒ අසල ගොඩනැගිල්ලක ගැටී නතර වී තිබුණි. ඒ වන විටත් පොලිස් රියදුරාට වෙඩි වැදී තිබූ අතර ඔහු ජීප්‍රිය තුළම ජීවිතක්ෂයට පත්ව ඇත. වෙඩි ප්‍රහාරයෙන් තවත් නිලධාරීන් දෙදෙනෙකු පොලිසිය තුළම මරණයට පත්වුණි. පසුව වෙඩි ප්‍රහාරය කළ සැරයන් ඔහුට අයත් කැප්‍රියෙන් පලා ගොස් ඇත්තේ ඒ T56 ගිනි අවි දෙක සහ පතුරම් ගැබ් 19ක්ද ඇතතිවය. ඉන් අනතුරුව තුවාල ලබා සිටි පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් රෝහල්වලට ඇතුළත් කර තිබූ අතර රෝහලදී තවත් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්විය. ඒ අනුව මියගිය නිලධාරීන් ගණන 4කි. මියගිය වූවන් අතර 35 හැවිරිදි පිටකුඹර සේරව බිබිල කොස්තාපල් තුලා බණ්ඩාරලාගේ කසුන් ප්‍රබුද්ධ ගුණසේකර කල්මුනේ පණ්ඩිරිප්පු පිල්ලේයාර් කෝවිල්පාර කොස්තාපල් අලගරත්නම් නවීනන් සේනාවට් සැරයන් කලන්දර් ලෙබ්බේ මොහොමඩ් අබ්දුල් කාදර් හා සියඹලාණ්ඩුව ගඟපාර 4 කණුව කොස්තාපල් දිසානායක මුදියන්සේලාගේ තුෂාර හේමන්ත පුෂ්ප කුමාර යන නිලධාරීහු වෙති. පසුව කළ විමර්ශනයේදී අනාවරණය වූයේ සැකකාර සැරයන්වරයා සිය කැප්‍රතින් ඇතිමලේ ඔහු පදිංචි නිවසට ගොස් ඔහුගේ මවට වැඳ සිද්ධිය පවසා අනතුරුව මවගේ උපදෙස් මත ඇතිමලේ පොලිසියට භාර වී ඇති බවය. ඒ තිරුක්කෝවිල් පොලිසියෙන් පැහැරගත් T56 ගිනි අවි දෙකද පතුරම් ගැබ් 19ද සමගය. වෙඩි තැබීම කළ පොලිස් සැරයන් දිනේෂ් රවින්ද කුමාර 37 හැවිරිදි අවිවාහකයෙකි. පොලිස් විශේෂ කාර්ය බලකායේ රාජකාරී කිරීමෙන් අනතුරුව සාමාන්‍ය පොලිස් රාජකාරී වලටද එක් වූ මෙම පොලිස්
ආචාර්යවරයාගේ පාදයක මීට වසර කිහිපයකට පෙර ශල්‍ය කර්මයක් කර තිබූ හේයින් ඔහු රාජකාරිය සිදු කර තිබුණේ වෛද්‍ය අධීක්ෂණය යටතේ නිල ඇඳුම් වලින් තොරවය. රාජකාරී නිවාඩු ලබා නොදීම නිසා කෝපයට පස් සැරයන්වරයා ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට වෙඩි තැබීම කර ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. සිද්ධිය වන අවස්ථාවේ තිරුක්කෝවිල් පොලිසිය රාජකාරී කළ එක් සැරයන්වරයෙකු මොහුට වෙඩි තබා තිබුණද ඔහුට වෙඩි වැදී නැත. සිද්ධියෙන් පසුව පලා යාම සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් මාර්ග බාධක මුර කපුළු වලට දැනුම් දීමක් කළද මොහු එම කපුළු අතරින්ද පලා ගොස් තිබුණි. පාදයක් අහිමි වූ ඔහු සිය කැබ්‍රිය පෑට කිලෝමීටර 100ක පමණ වේගයෙන් ධාවනය කර ඇති බව තිරුක්කෝවිල් පොලිසියේ සිට පැය භාගයක කාලයක් තුළ ඔහු ඇතිමලේ නිවසට ගොස් ඇති බවත් මේ සම්බන්ධ කළ විමසීමකදී අම්පාර කොට්ටාසේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. තිරුක්කෝවිල් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දෙහිගම රාලලාගේ අරුණ ජගත් බණ්ඩාර දෙහිගම කල්මුනේ රෝහලේ සැරයන් වෛරමුත්තු කන්දසාමි තිරුක්කෝවිල් රෝහලෙන් සැරයන් කොනාර මුදියන්සේලාගේ ප්‍රියන්ත ගුණවර්ධන අක්කරපත්ව රෝහලේ පොලිස් කොස්තාපල් රියදුරු රාජපක්ෂ පතිරණගේ සත්‍ය රාජකුමාර අක්කරපත්තු රෝහලෙන් මේ වන විට ප්‍රතිකාර ලබති. නැගිනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා නියෝජ්‍ය පොලිස්පති සෙනවිරත්න හා අම්පාර කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක යන මහත් වරුන්ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් සැලසුම්ලා කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කර තිබේ. මෙම වෙඩි තැබීමට හේතුව සොයා ගැනීම සඳහා මෙම නිලධාරීහු මේ වන විටත් විමර්ශනයක් ආරම්භා තිබේ. මේ පිළිබඳ ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන අමතක කරන්න එපා.